අත්විතය පොදුජන සේවයේදී කල වේලාව නොතකෝ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජයවර්ධන රජී අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් පූර්ව සැලසුම් ඇතිව කටයුතු දියත් කළේය. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා තේරිපත් වූ විට ජනසවිය ව්‍යාපෘති මගින් දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරන්නට ඔහු සමත් විය. ඒ සමග ඇඟලුම් කර්මාන්තේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ලංකාවේ සිව්දෙස දැවැන්ත ඇඟලුම් කර්මාන්ත 200ක් ආරම්භ කරන්නට එතුමා සමත් වූ අතර එමකින් රැකියා අවස්ථා දසදහස් ගණනක් හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක් නිර්මාණය වූයේය. එතුමාගේ අකල් වියුවත් සමග ලංකාවේ දේශපාලනයට අහිමි වූයේ යුග පුරුෂයෙකි. ඔහු තරමට බිම් මට්ටම ස්පර්ශ කළ හැකි ජනනායකයෙක් ලංකාවේ නොසිටීම එයට හේතුවයි. ඒ සදාතරණීය නායකයාගේ පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකාවේ ප්‍රජාව අතරට සම්ප්‍රාප්ත වන්නේ සාමාන්‍ය ජනතාවට සැනසුමක් එක් කරමිනි. කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තයේ මෙල්හිල් පාසලට ඇතුළත්ව එහි අධ්‍යාපනය නිමා කළේ. දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය දිනා ගනිමිනි. ඉන් නොනවතුන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සමතතා වෙනුවෙන් ස්වකීය උපාධිය හිමි කරගත්තේය. විදේශ සමතතා පිළිබඳව ඇමරිකාවේදී ලැබූ පුළුල් අධ්‍යයනය ඔහුගේ දේශපාලන ගමනට ඉමහත් ශක්තියක් විය. සජිත් ප්‍රේමදාස මැතිතුමා සක්‍රීය දේශපාලන ගමන් මගට පිවිසී පියාමෙන්ම බිම් මට්ටමේ ජන හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. 1994 වසරේ සිට දැවැන්තම ප්‍රතිවාදියෙකුගේ කඳවුර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇරඹූ මෙම ජන සහන වැඩපිළිවෙල ක්‍රමයෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් බවට පත් වූයේ සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම නිසාමය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් එතුමා යහපාලන රජය පත්වීමෙන් පසුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසට සිය ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. අද නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් තම නොනිමි මෙහෙවර අඛණ්ඩව ඉටු කරන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ ආශිර්වාදය මැද මේ සම්ප්‍රාප්ත වන්නේ විජයග්‍රහණයේ අභිමානවත් කූට ප්‍රාප්තියටයි. පාක්ෂිකයන් පක්ෂය පමණක් නොව රට සියලුම රට වැසියන් දිනවීමේ පරිවර්තනයක ඇරඹුම එතුමා සනිටුහන් කරන්නේ මෙලෙසිනි. හොඳයි ගරු අනාගත ජනාධිපතිතුමනි, මේ නරනායක ආසනයේ ගේන් ගෙට යන අත්පත්‍රිකාව මුලින්ම ඔබතුමාට පිළිගන්වන්නට අපි ආරාධනා කරනවා හිටු පළාත් සභා මන්ත්‍රී ශමිල දිසානායක මැතිතුමාට, ප්‍රාදේශ සභා මන්ත්‍රී මංජුල සෙනවිරත්න මැතිතුමාට, ප්‍රාදේශ සභා මන්ත්‍රී අමිල ගුණතිලක මැතිතුමාට, එවැගේම මදුශංක එහෙලවිල් මැතිතුමන් යන අයට අපි ආරාධනා කරනවා අරණායක ආශ්‍රයේ ගේන් ගෙට යන අත්පත්‍රිකාව ඔබතුමන්ට පිළිගන්වන්නට. ඊට පස්සේ තමයි මෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමලු දැන් අරණායක ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීවරු මෙන්න අපේක්ෂකවරු අමාත්‍යතුමාට එකතු වෙනවා. අරණායක ප්‍රාදේශ සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ගරු ශෂිකනුවන් බණ්ඩාර මැතිතුමා, එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මන්ත්‍රී MIH කරුණාරත්න මැතිනිය, එවැගේම ගරු මන්ත්‍රීතුමිය, එවැගේම RWP විජය ජයරත්න මන්ත්‍රීතුමාත්, එවැගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීනේ ඉෂාරා මදුෂානේ මන්ත්‍රීතුමිය, එවැගේම අරුණායක ප්‍රාදේශ සභාවේ විපක්ෂයේ සංවිධායක ශිරිල් ශාන්ත කුමාර මැතිතුමාත්, එවැගේම අපේක්ෂක ජයසිංහ මහතා, අපේක්ෂක වර්ණපුර මහතා, අපේක්ෂක වීරරත්න මහතා, අපේක්ෂක අමරසිංහ මහතා, එවැගේම මාරසිංහ මහතා, මාරසිංහ මහත්මිය, ශ්‍රේනාරත් මහත්මිය, නිල්මිණි කුමාරි මහත්මිය, ජයමාන්න මහතා, බණ්ඩාර මහතා, එවැගේම මාදිංගොඩ මහතාත්, එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරියන්තොට බලමණ්ඩලයේ ක්‍රීඩා උපලේකම් අංජලේ වනසුන්දර මහත්මිය ඇතුළු එවැගේම පොදුජන පෙරමුණේ ගරු සභාපති සුදේෂ් ශාන්ත පෙරේරා දම්පැල්ලගොඩ සේනාධිර මහතාටත් අපි ආරාධනා කරනවා. ගරු අමාත්‍යවන් එක්ක එකතු වෙන අය අපි
ගෞරවයෙන් පිළිගනිමු. හොඳ අත්පොඩයක් ලබා දෙමු. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමුළු රද බැඳගෙන ඉන්නේ අනාගත මේ රටට නායකත්ව ලබා දෙන සජිත් මැතිතුමාට එකතු වුණ ඒ ශිර දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එකතු වුණ ශිර දිනාටම අනාගත නායකතුමාට එහෙමනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය මේ රටේ දහස්සක් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු තියාගෙන හදවත් තුළ තිබා තබාගෙන සිටින ආදරණීය ජනතාවනි මේ රටේ නැති බෙරි මිනිසුන් ඇති හැකි අය බවට පත් කර දෙන මේ රටේ නිවාස නැති මිනිසුන්ගේ නිවාස සිහිනය සිහිනයක් වන්නට නොදී ඒ යථාර්ථයක් බවට පත් කර දෙන ප්‍රායෝගික නායකයා මෙතුමයි. මේ රටේ සෑම බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික කියන සෑම සිද්ධස්ථානයකටම සසුනට අරුණහරහා පෞද්ගලික රුපියල් 50,000ක මුදල් පරිත්‍යාගය කරපු ආදරණීය නායකයා මෙතුමයි. එපමණක් නොවේ ආදරණීය අම්මේ තාත්තේ මේ රටේ දහම් පාසල් ගොඩනැගිලි නොමැති විහාර විහාරස්ථාන හින්දු එවැගේම කතෝලික ඉස්ලාම් සිද්ධස්ථානවලට 140,000 බැගින් වූ දහම් පාසල් ගොඩනැගිලි දහසක් මේ රටේ නිර්මාණය කරන එකම නායකයා මෙතුමයි. පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සැමට සහන වැඩසටහන හරහා මේ රටේ අධ්‍යාපන ලබන දුවා දරුවන් වෙනුවෙන් පෞද්ගලික ධනයෙන් 146,000 බැගින් වූ වස්රත 32ක් පාසල්වලට නිකම්ම ලබා දුන්නු ආදරණීය නායකයා මෙතුමයි. එපමණක් නොවේ මේ රටේ සංඝ බිදුගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයත් එක්ක එකට එකතු වෙලා ඉන්න ජනතාවට සහන ලබා දෙන ආදරණීය නායකයා මෙතුමයි. වසර 2025 දී සැමට සෙවන ලබා දෙන ආදරණීය නායකයා මෙතුමයි. සමන නොමදලේ සිරිපද සිබ සිබ උදා ඉරක් පා එන ආදරණීය නායකයා උදා ඉර මෙතුමයි. එවැගේම මේ රටේ හැම මිනිස්සුකටම සත සලසන ආදරණීය නායකයා මෙතුමයි. දුප්පත්කම නැති කරන පොඩි මිනිසාගේ හදවත් දිනාගත්තු ආදරණීය දුප්පතාගේ දුක හඳුනන ආදරණීය නායකයාණනි. ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන අපේ පක්ෂයේ නියෝජනායක අනාගත මෙරටේ ජනපති ගරු සජිත් සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාටයි ආරාධනය. ආදරණීය ජනතාව අමතන්නට අනාගත ජනාධිපතිතුමාට ආසියාවේ තරුණ නායකයාට දුප්පතාගේ හිතවතට අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි ඉස්ලාමීය ආගමික පෞලවිතුමනි, යානි කතෝලික පියතුමනි, අරණායක මැතිවරණ කොට්ටාසේ අප හිතාදර ප්‍රධාන සංවිධායක ගරු අමාත්‍ය ලලිත් දිසානායක මැතිතුමනි, මගේ හිතවත් සහෝදර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වන සුජිත් සංජය පෙරේරා මැතිතුමනි, සුසිතා විජේමාන මැතිනියනි, ඩබ්ලිව් සෝමදාස ලිලාන් අමරකෝන් යන සංවිධායකතුමන්ලා,
සමන්තා කරුණාරත්න හිටපු අමාත්‍යතුමිය, ඒ වගේම ලක්ෂ්මන් කොඩිකාර ඇතුළු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා, නිහාල් සෙනවිරත්න සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටින බන්දුල සපරුවාදු ලතීෆ් අතුල රත්නායක, හිටපු අමාත්‍ය ගැමුණු අබේසුන්දර, ජානකී අතුකෝරාල යන සීරු දෙනාගෙන්ද, සංවිධායක මණ්ඩලයේ සීරු දෙනාගෙන්ද, දායබර හිතාදර අරනායක ප්‍රදේශවාසී දායබර මවුරුණී පියවරුණි සහෝදර සහෝදරයනි, මේ නමේ ඉඳලා වතුර පොදක්වත් නැතුව මේ ස්ථානයේ රැඳී ඉඳලා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට ශක්තියක් ලබා දුන් මගේ ආදරණීය මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය සහ ගෞරවය මම පුද කර සිටිනවා. හිතවත් මිත්‍රවරුනි, අරණායක බල ප්‍රදේශයට පැමිණෙන්නට ලැබීම ගැන මම බොහෝසේ සතුටට පත් වෙනවා. මේ බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 60 එකක ගම්මාන 180ටක ජීවත් වන ජනතාවට මම ඉටු කරන්නට යන සේවාව පිළිබඳව ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. එයට පෙර මං කැමති විශේෂයෙන්ම මේ බල ප්‍රදේශය ගැන වචනයක් කතා කරන්න. මේ අරණායක පුරවරය දුෂ්කර පුරවරයක්, දුෂ්කර බල ප්‍රදේශයක්, සාමසරකන්ද නායයාමත් සමග අසහනයට විපතට පත්වුණු බල ප්‍රදේශයක්. මම විශේෂයෙන්ම මේ අරණායක බල ප්‍රදේශය කෙරෙහි 16 වෙනිදායින් පසුව දැඩි අවධානයක් යොමු කරලා විශේෂයෙන්ම මහා ව්‍යසනයකට පත්වුණු මේ බල ප්‍රදේශයේ ඔබතුමන්ලා සියලු දෙනාම සුවපත් කරන්නට සැපවත් කරන්නට මම අදිෂ්ඨාන කරගත්තයි කියන එක මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ බල ප්‍රදේශයේ තේ ඇතුළු සුළු අපනයන භෝග වගාව, ගම්මිරි සෙන්සාල් කරාබු නැටි, මේ වගාකරුවන්ට ස්ථාවර මිලක් නොමැතිව අද අසහනයට පත් වෙලා සිටිනවා. මම සතුටින් ඔබ සියලු දෙනාටම කියන්න කැමති, මෙතෙක්කල් සහන ලැබුණේ වී වගාවට පමණයි. මම අදහස් කරගෙන තිබෙනවා අපේ රටේ ජාතික කෘෂිකර්ම විප්ලවයක් කරන්න. ඒ තුලින් අපේ රටට අවශ්‍ය සියලුම භවභෝග අපේ රටේම නිපදවන්න. ඒ තුලින් ආහාර පාන භවභෝග පිටරටින් නායනයනය කරනවා වෙනුවට මේ ඇති කරන්නට යන කෘෂිකාර්මික විප්ලවය තුළ ජාතික ආහාර නිෂ්පාදනය ඉහළටම ගන්න. එමගින් ජාතික නිෂ්පාදනයත් ඉහළටම ගන්න. ජාතික නිෂ්පාදනය ඉහළට යනකොට අපේ ජනතාවට වැඩි වැඩියෙන් මුදල් අතට ලැබෙනවා. වැඩි වැඩියෙන් තමන්ගේ මුදල් පසුම්බී මුදල් තිබෙනවා. අන්න ඒ යුගයේ මම නිර්මාණය කරනවා. ඒ උදෙසා සියලුම භවභෝග වගාවන් වලට නොමිලේ පොහොර ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. මිත්‍රවරුනි, නොමිලේ පොහොර පමණක් නොවේ, අපි ස්ථාවර මිලකුත් ලබා දෙනවා. එතකොට කරාබුනටි ගම්රි සෙන්සාල් වගාවේ නිරත වී සිටින ඔබතුමන්ලාගේ නිෂ්පාදන වියදම අඩු වෙනවා.
හොඳ ස්ථාවර මිලකුත් ලැබෙනවා. හැබැයි මේ පොහොර නිකන් ලබා දෙන්නේ නිකම් බෙදා හරින්නට නෙවෙයි. ඉලක්කයක් සහිතව රටේ ජාතික ආහාර නිෂ්පාදනය ඉතාමත්ම සීග්‍රයෙන් අපි ඉහළට ගෙන යන්නට ඕන. අපේ රටේම එළවලු පළතුරු බලපභෝග අපේ රටේ පොදු ජනතාවගේ පාරිභෝජනය සඳහා පාවිච්චි කරන්නට පුළුවන්. අපිට පිටරටින් ගෙන්නන්නට අවශ්‍ය නැහැ. ඒ තුලින් අපි මෙරට ඉල්ලුමට සැපයුම ලබා දෙනවා විතරක් නෙවෙයි, මම අදහස් කරගෙන තිබෙනවා මේ නිෂ්පාදන අපි අපනයනය කරන්නට ඕන. අපි පිටරට යවන්නට ඕන. එයින් විදේශ විනිමය ලබා ගන්නට පුළුවන්. අපි විදේශීය වෙළඳ පොළවල් ආක්‍රමණය කරන්නට ඕන. අන්න එවන් යුගයේ අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතවත් මිත්‍රවරුනි, පුතුමන්ලා සියලු දෙනාම දන්නවා මේ රටේ පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම දිවාහරි ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉරිච්ච ඇඳුම් ඇඳගත්තු දූ දරුවන් දිහා දැකලා එතුමායි නිල ඇඳුම් දිවාහාර වැඩසටහන නිර්මාණය කරා. මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පාර්ශවය දූ දරුවන්ට දුන්නු දිවාහාරය කපා හැරියා. මම ඔබතුමන්ලාට කියන්න කැමතියි, පාසල් දූ දරුවන්ට නොනිමි මෙහෙවරක් තිබෙනවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ක්‍රියාත්මක කරන්නට බැරි වුණා. 16 වෙනිදාට අරණායක ඔබ සියලු දෙනා අති විශිෂ්ට ජයග්‍රහණයක් හංසයාට ලබා දෙනකොට මේ රටේ පාසල් දූ දරුවන් 44,00,000ටම නිල නුන් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවාහාරයයි අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. හිතවත් මිත්‍රවරුනි, සමහරෙක් අහන්නට පුළුවන් ඇයි මේ දේ කරන්නේ කියලා. මේ දේ කරන්නේ දූ දරුවන් වැඩි වැඩියෙන් පාසල් යවලා උනන්දු කරවලා දිරිගන්වලා පාසල තුල තිබෙන දේශපාලන කුල ගෝත්‍ර බෙහෙද වලින් තොරව ඒ දූ දරුවන්ගේ සමානාත්මතාවයක් ඇති කරලා උගත් බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කරන්න. අපි හැමෝම කතා කරනවා දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකය ගැන. දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නම් උගතුන් බුද්ධිමතුන් බිහි කරන්නට ඕන. ඒ නිසා මම පාසල් දූ දරුවන් වෙනුවෙන් ඒ ඓතිහාසික යුතුකම ඉෂ්ට කරනවා. ඒ වගේම මිත්‍රවරුනි, රටේ ප්‍රධානතම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන දැනට සමෘද්ධි සංවර්ධන වැඩසටහන. අපි සමෘද්ධි වැඩපිළිවෙල තව දුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධිය වෙනුවෙන් තව තවත් ප්‍රතිපාදන වැඩි වැඩියෙන් ලබා දෙනවා. සමෘද්ධියට ප්‍රතිපාදන ලබා දෙනවා වගේම මම මතක් කරන්නට කැමතියි අපේ හිතාදර හිටපු මේ බල ප්‍රදේශයේ මහජන මන්ත්‍රී වසන්ත උදේරත්න මැතිතුමාගේ නායකත්වයෙන් මේ බල ප්‍රදේශයේ එදා ජනසවි වැඩසටහන ක්‍රියාත්මක වුණු ආකාරය ඔබතුමන්ලාට මතකයයි මම හිතනවා. එහෙනම් මෙදා පාර 16 වෙනිදා තමුන් නාන්සලා සජිත් ප්‍රේමදාසට අතිවිශිෂ්ට ජනවර්ම ලබා දෙනකොට මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒයිට අමතරව නැවතත් වරක් දුප්පත්කමින් මිදෙන්නට ජන සවියක් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතාදර මිත්‍රවරුනි, හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම යොවුන් පරපුර වෙනුවෙන් අපි තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතියේ තාක්ෂණ විද්‍යාල හරහා නැනෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ජීව තාක්ෂණය, ඒ වගේම ඩිජිටල් තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය, මේ හැම
පහසුකමක් මත වෙන නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනය අපි මේ තාක්ෂණ විද්‍යාල හරහා රට පුරාවටම ලේකම් කොට්ටාස මට්ටමින් පිහිටවන ඒ වැඩපිළිවෙල තුල මම කියන්න කැමති අපේ යෞවන යෞවනියන් මේ ඩිජිටල් තාක්ෂණයේ අධ්‍යයනය කරනකොට අපි ආරම්භ කරනවා මේ තාක්ෂණ විද්‍යාලයේ තියෙන බල ප්‍රදේශ කේන්ද්‍ර කරගන්නමින් තොරතුරු තාක්ෂණ උද්‍යාන එතකොට අර තාක්ෂණ විද්‍යාලයෙන් සමත් වෙන ඒ යෞවන් පරපුරට හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්ම ඒ තාක්ෂණ විද්‍යාලයෙන් සමත් වෙලා ළඟම තියෙන තාක්ෂණ උද්‍යානයේ තමන්ගේ අලුත්ම ඩිජිටල් ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අපි රජයෙන් මූලික ප්‍රාග්ධනයක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම මිත්‍රවරුනි හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපි කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. මේ අරණායක මැතිවරණ බල ප්‍රදේශෙත් කර්මාන්ත පුරවරවල් ආරම්භ කරලා තරුණ තරුණියන්ට යෞවන යෞවනියන්ට රැකියා ලබා දීලා ගමේම ජීවත් වෙන නගරෙම ජීවත් වෙන තරුණ පරපුරට ඒ බල ප්‍රදේශෙම ඉඳගෙන රැකී ආරක්ෂා ලබා ගැනීමේ අවස්ථාව අපි උදා කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතවත් මිත්‍රවරුනි මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය අපි ශක්තිමත් කරන්නට ඕන. මම අදහස් කරනවා මුදල් ගෙවලා ක්‍රියාත්මක වෙන පෙරපාසල් අධ්‍යාපනය වෙනුවට නොමිලේ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කරන්න. ඒ සඳහා පෙරපාසල් ගුරුවරියන්ට සහාය පාලිකාවන්ට ඒ ගෙවන්න තියෙන අරමුදල් රජයෙන් ලබා දීලා හැම පෙරපාසල් දරුවෙකුටම දිවාහාර ලබා දීලා හැම පෙරපාසලකටම ගොඩනැගිලි සම්පත් සහ ඒ ක්‍රීඩා උපකරණ මානව සම්පත් උපකරණ භෞතික උපකරණ සියල්ලක්ම ලබා දීලා මම පෙරපාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපනයට ඇතුළත් කරලා අනිවාර්යෙන්ම නිදහස් නොමිලේ පෙරපාසල් අධ්‍යාපනය අපේ රටේ ආරම්භ කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්‍රවරුනි තමුන් වහන්සේලාට මම ආරාධනා කරනවා තව දින කිහිපයකින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබතුමන්ලාගේ ගම්නියම් ගම් සිසාරා බෙදේ. ඒව හොඳින් කීවල බලන්න. ත්‍රිරෝද රත රියදුරාගේ ඉඳලා සියලුම ජන සමාජයේ හැමදෙනාම වෙලාගත් සංවර්ධන වැඩපිළිවෙළවල රැසක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. අපි අදහස් කරන්නේ අපේ මේ වැඩසටහන තුල රටට දැවැන්ත සංවර්ධනයක් උදා කරන්න. රටේ ජනතාවට උසස් ජන ජීවිතයක් නිර්මාණය කරන්න. ඒ යුතුකම අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. හිතාදර මිත්‍රවරුනි මින් ඉදිරියට 16 වෙනිදන් පස්සේ දේශපාලඥයෝ මහජන නියෝජිතයෝ නෙවෙයි රජ වෙන්නේ. 16 වෙනිදන් පස්සේ මේ රටේ රජවන්නේ පොදු ජනතාවන ඔබලයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතාදර මිත්‍රවරුනි මම ඉල්ලීමක් කරනවා මේ අරණායක මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 66ක ගම්මාන 188ක් තිබෙනවා. මෑත කාලයේ ප්‍රථම වතාවට මේ ගම්මාන 188ෙම ජීවත් වෙන පොඩි මිනිහා රජ කරවන යුගයේ නිර්මාණය කිරීමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා හැම ගමකටම ගිහිල්ලා හැම පවුලක්ම ආමන්ත්‍රණය කරලා හැම පුද්ගලෙක්ම අපේ ගමනට එකතු කරන්න. ජාති ආගම් කුල මල පන්ති පක්ෂ බෙදෙන් තොරව සියලුම දෙනා ඒකරාශී කරගෙන මෙදා පාර ලලිත් දිසානායක මැතිතුමාගේ නායකත්වෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ ඒ සියලුම දෙනාගේ හයිය තුලින් අර නායක මැතිවරණ කොට්ටාසෙන් කෙලෙහි ගුණදක් ඔබලා උඩින්ම හංසයා දිනවන්නට කටයුතු කරන්නේ කියලා මං ඉල්ලීමක් කරනවා. මේට වැඩිය දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. තමුන් වහන්සේලා මහා වූවේ පැය ගාණක් රත වුණා.
නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා තමුන්නාන්සලා අපිත් සමග රැඳී සිටීම පිළිබඳව. අරණායක පුරවරේ ඔබතුමන්ලා සියලු දෙනාටම අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්නට පුළුවන්. නව දර්ශනයක් තුලින් නව මාවතක් තුලින් මේක අලුත් ගමනක්. මේ කාලයක් පුරාවට ක්‍රියාත්මක වුණු යල් පැන ගිය ඇටුවම් බහපු සම්ප්‍රදානුකූල ක්‍රමයේ නෙවෙයි. අපි රාමුවෙන් පිටපැනලා අලුත් විදිහට හිතලා නව ක්‍රමවේදයන් හරහා අපේ බලාපොරොත්තුව ශක්ති සම්පන්න ජව සම්පන්න මාතෘභූමියක් නිර්මාණය කිරීමයි. ඒ නිසා තමයි මං අද මේ මැතිවරණ කොට්ටාසවල මට්ටමින් යන්නේ. පොදු ජනතාවට අපේ දර්ශනය වැඩපිළිවෙල විග්‍රහ කරන්න. තමුන් නාන්සලා පිළිගන්න මේ දර්ශනය. තමුන් නාන්සලා විශ්වාස කරන්න මේ දර්ශනය. මොකද මම මේ යන ගමන මම යන්නේ මහපොළොවට පය ගහලා ජීවත් වෙන තමුන් නාන්සලත් සමගයි. තමුන් නාන්සලාව නියෝජනය කරමින් තමුන් නාන්සලට හයිය ලබා දෙමින් මේ රටට දීප්තිමත් වර්තමානයක් අනාගතයක් අපි නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරනකොට මම මේ රටේ පීඩනයට පත්තුණු අසහනයට පත්තුණු ජන සමාජයෙන් විවිධ හේතුන් මත කොන්වුණු සියලු දෙනාටම කියන්න කැමති පොඩි මිනිහගේ වීරයව තමුන් නාන්සලා 16 වෙනිදා හංසයට කතරේ ගහලා ජයග්‍රහණය කරවන්නේ කියලා මම ඉල්ලීමක් කරමින් අද දවසේ තවත් රැස්වීම් රාශියක් තිබෙනවා. අපිට මහව නැල්ල යන්න තියෙනවා. ඊළඟට රබුක්කන, ඊළඟට පොල්ගහවෙල, ඊළඟට දැදිගම, ඉන්පසුව ඔය ජනාධිපති වෙන්න හදන ඇත්තෝ එදා වතුර ඉල්ලනකොට වෙඩි තියපු රතුපස්සලත් අද රැස්වීමක් තිබෙනවා. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම මම තමුන්නාන්සලාට කියන්න කැමතියි, මේ ගමන තමුන්නාන්සලාගේ ගමන, මේ ගමන පොඩි මිනිහගේ ගමන, මේ ගමන මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ගමන. මේකට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදයක් නැහැ. මේ ගමනේ අරමුණ අලුත් රජයක් තුලින් අලුත් ගමනක් තුලින් ඔබලාගේ ජන ජීවිතවලට අලුත් හයියක් ලබා දෙන්න. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා 24 පෑම 365 දවසේම ඇප කැප වෙලා මේ රටට නවෝදයක් උදා කරලා පුංචි මිනිස්යාගේ ජයග්‍රාහී යුගය අපි ක්‍රියාත්මක කරනවා කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් අනාගත දීමට ජලයක් නැතුව මේ ස්ථානයේ රැඳී හිටපු ඔබ සියලු දෙනාටම අනිවාර්යෙන්ම 16 වෙනිදායින් පස්සේ මේ සජිත් ප්‍රේමදාස අර නායකටම ඇවිල්ලා තෙරෙහි ගුණ දක්වනවායි කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන භවිෂ්‍යතේ අනාගත ජනාධිපතිතුමන්ට අනාගත නායකතුමන්ට සජිත් වැදතුමන්ට ආශ්‍යාවේ නායකයාට රමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිරුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා Zatkama va
apura Kuvili polovit Jeevaya patura Minisapu paurak Sabendirata rekuna Ekva idiriyata Yanamaga haduna Ekva idiriyata Yanamaga haduna සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි ගුණා එක්ව ඉදිරියට යන මග හැදුනා එක්ව ඉදිරියට යන මග හැදුනා ಇದೌದನಿ ಒಬೆಯಾದರಣೀಯ ನಾಯಕಯ ಸಾಜಿ 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 ಸಾಜಿ
சஜித் பிரேமதாச இக்வ இதிரியட்ட.